මේ රෙහා උඹගේ තරම් මගේ මොලේ වැඩිලා නැහැ නේ මචං මේක සාමාන්‍ය මොලයක් උඹ මගේ මොලේට සමනල් ගැටේ වැටෙන්නේ නැතුව අනේ මචං තේරෙන විදිහට පොඩ්ඩක් කියපංකො MD කම්පැනි එක පැත්තෙන් රුක්ෂානට විරුද්ධව ලීගල් ඇක්ෂන් ගන්න යන්නේ කම්පැනි එකටයි කම්පැනි CEO ටයි රුක්ෂාන අපහාස කරනවා කියලා. ඉතින් හොඳයි නේ මචං. හොඳයි කිව්වට ඉතින් පොඩි අවුලක් තියෙනවා වගේ නේ. අනේ මට තේරෙන්නේ නැහැ බං. මේ රෑ මේ උඹ මොකද හිතන්නේ කියපංකො. මං නම් හිතන්නේ නැහැ රුක්ෂාන මේක ඔප්පු කරන්න පුළුවන් දෙයක් අතේ තියාගෙන මේක කරනවා කියලා. හැබැයි රෙක්සි රුක්ෂාන මේකට අම්මවයි නංගිවයි සම්බන්ධ කරගත්තොත් අපිට අවාසි වෙනවා. එහෙම වුණොත් කමක් නැහැ. උඹ එහෙම කළේ ඇයි කියන එක පැත්තකින් තියවංකෝ. උඹ දැන් ඊත් තියන්න කෝරෝ මචං කසාද බැදලා ඉන්නේ. දැන් කාටවත් මොනවත් කියන්න බෑනේ බං. ඔය පැත්තෙන් ඒක හරි. ඒ වුණාට රෙක්සි කම්පැනි එක මං ගැන තියෙන විශ්වාසේ මේ නිසා ඩැමේජ් වෙන්න පුළුවන්. ඔව් ඉතින් අම්මලව ගාව ගත්තොත් උඹ මේ ජොබ් එක ගන්න උවමනාවට තකහණියේ ඈ කාටවත් නොකිය මැරේජ් එකක් කරගත්ත කියලා පුතේ අහු වෙනවා. તો මොකද්ද මේකට කරන්නේ? නමට හරි ඕකි උඹේ පරණ ගෑණි නෙවෙයි නම් දන්නවා මචං කරන්න ඕනේ ඉතින්. පොඩ්ඩ ඉඳපන්කො. ඕකිව මෙල්ල කරන එක තමයි කරන්න තියෙන එකම දේ. මට පොඩ්ඩ ටයිම් එකක් දියන්කො. මම ප්ලෑන් එක ගහන්න. සොඳුරු මගේ හදෙහි නිතර නිතර සිටින දයාවි හවසට කාල කොත්තු බොමුද ප්ලේන් ටිකට කොච බොමුද ප්ලේන් ටිකට කොච මං ඒත් බැලුවා කවුද මේ දොරට තට්ටු කර කර ඩීජේ කරන්න කියලා. ඩීජේ නාන අයියා කොහොමද පුංචි කිරිලි සනීපෙන්ද ලොකු කිරිලි සනීපෙන්ද දෙන්නම සනීපෙන්. හරි හරි වෙරි ගුඩ් සනීපෙන් සැපෙන් තමයි ඉන්න ඕනේ. කෝ ලොකු කිරිලි එයා නානෝ දැන් ඒ නානවා. හරි සපෝට් එකක් දෙමු. හැමෝටම එයාටෙල් 888ක් දාන්න. TikTok, Insta එක unlimited social media, තව වැඩිපුර 30GB data, ඕනෑම ජාලයකට unlimited calls. අපි ගැන හිතන එකම reload එක. Edinburgh easy cheesy. So cheesy. කිරිතේ සීනි එකට එන රත්ති 3-in-1 කිරිතේ. අලුත්ම නුවණක්කාරකම. මහත්තයාගේ ඉස්සරහ පුළුවන් තරම් කට පරිස්සමෙන් කතා කරන්න හොඳද? අද උදේ එනකොටත් මගෙත් එක්ක සැකෙම් වගේ කතා කරේ. හරි හරි බං හරි. ආමේ අර ඩාලින්ගේ කතන්දර මාලි කතන්දර මුකුත් කියන්න එපා හරි. ඔවා කියන්න මට පයිත්තයන්ද බං. නයනෝ. අපදවල මහත්තයානේ ඒත් මේ වාහන සද්දය ඇහිලා අපි එළියට බැස්සේ කවුද කියලා බලන්න. මහත්තයාද කලින් ආවනේ? එහෙමත් නැහැ නේද? නෑ ඉතින් කෙල්ල කාලිකින්නේ අපි දෙන්නත් එක ගේ ඇතුළේලා හිටියේ. වෙලාව යනවා තේරෙන්න නැතුව ඇති මහත්තයා. අපේ අස්සෙම හිටපු කෙල්ලනේ. අනේ ඒක නම් සම්පූර්ණ නැත්ත මහත්තයෝ. කොහොමත් මේක ඉස්සර අපිත් එක්ක ගෙදර ඉන්නකොට උදේ ඉඳන් රෑ වෙනකන් ගෙයින් එළියට බහින්නේ නැහැ. ගේ අස්සෙමයි ගේ අස්සෙමයි. සමහර දවසවල මං කියනවා වෙයි ගෙට වෙලා ඉන්නේ පළයන්කෝ යාළු එකේ ගෙදර හරි ගිහිල්ලා වරෙන්කෝ ගිහිලා ඒත් යන්නේ මහත්තයම්මට එන ගමන් කිව්වනම් මම ලෑස්ති වෙලා මින්න යන්නේ. නෑ 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 එහෙම කොහොමද? උදේ තේ එකක්වත් බොන්න නැතුව පිටපාර ගියා. දැන් නම් බත් ටිකක් කාලමයි යන්න ඕනේ. අනේපා කරදර වෙන්න එපා. පිසුදු මහත්තයෝ මොන කරදරයක්ද? අනිතක මහත්තයා දෙන සල්ලි වලින් ගේන බඩු මුට්ටු වලින් බත් කටක් වේලා කන්න දුන්නාම ඈ ඒක කරදරයක් කියලා හිතනවා නම් අපි හරි අසත්පුරුෂයෝනේ නැද්ද බං? නෑ නෑ එහෙම හිතන්න එපා. මං කිව්වේ මට ඉක්මනට ගෙදරට යන්න අවශ්‍යතාවයක් තියෙනවා. පොඩි වැඩ වගේයක් තියෙනවා. වෙලාවක එන්න කැමරිකක් කාලේ යන්න. එහෙනම් ඉතින් මම ටක් ගාලා බොණ්ඩ මොන හරි හදන්නම්.
මහත්තයා එනවයි කියපු හින්දා මම රුලන් අලුව වගේකුත් හැදුවා. හැබැයි මහත්තයා ඒක නම් නොකා යන්න එපා. ඊට පස්සේ රුලන් අලුව ටික මට කවයි මේකේ දවස් ගානක් යනකම් මට මගේ විසේ යන රුලන් අලුව කාලා. ඊගාට බත් එකට පපඩම් වගේ රුලන් අලුව තියයි මේකේ. මොකයි මහත්තයා මේ වැඩි වෙලාවක් යන්නේ ඉක්මනට දේ ටිකක් හදන්න. ඉන්න. ඉතින් මහත්තයා ඔබේසගේ වැඩ එහෙම කොහමද? හොඳට කෙරීගෙන යනවද? ප්‍රශ්න එහෙම තියෙනවද? තාත්තේ? ඔව්. මෙහෙනම් අම්මා කතා කරනවා. අප්පද බල වයිසි මහත්තයා කතා කරනවා. වයිසි නෝනා. යා. එනවා. ඇයිවා? ඕන්න ඇති මගුල් කියවන්න යන්නේ පා තාත්තේ. හරි එහෙනම් කියවන්න ඕන මගුල් කියා දීපන් ඔබට. ඇයි බං අපි ගැන කතා කරන්න බැරි හින්දානේ මම ඔෆිස් එක ගැන කතා කරේ. අනේ මේ මුකුත් කතා කරන්න ඕනේ නැහැ. ඔයා මෙන්න මෙහාට වෙලා ඉන්න. අරේ ආවයි සී මෙහා එස්සයි. අයියේ සෝරි අනේ. අනේ කිරිලි මං එන නිසා නාගනත් එක්ක. මට පිරිසිදුව උදව් කරන කට්ටිය ඉස්සරහා මම පිරිසිදුව ඉන්න එපැයිනේ. අනේ. මොකද කිරිලි අති විශේෂයෙන්ම අද මාව හම්බෙන්න ඕන කියලා කිව්වේ. අයියේ අපි ලොකු වැඩක් ප්ලෑන් කරානේ. ඒ වුණාට ඒක මග නතර වුණානේ. මට ආයෙත් ඒක පටන් ගන්න ඕනේ. අයියට උදව් කරන්න පුළුවන්ද? ඕන උදව් කරන්නම් කිරිලි කියන්න. මගේ දැන් තටු වෘත වෙලා තියෙන්නේ. අපේ වැඩේ අවුල් වුණාට අපි දෙන්නගේ බැඳීම එකමුතුකම ඇඹරිලා කරලා ආය එක්කාසු වුණානේ. මොකද්ද කෙරෙන්න ඕනේ? මොකද්ද කෙරෙන්න ඕනේ? අයියේ. ඉන්ස්පෙක්ටර් එන්න. මිස නානායකරත වෙලදී ඔව් මේ මාව ගෙදරටම හොයාගෙන ආපු රෝගියානේ. දැන් හොඳයි වුණත් බැල අද නාලා තියෙන්නේ සුවදු බලන්න. ඒ වනා ඉතින් හොඳ වැඩ. මේ ඔයාලා දෙන රිලේටිව්ස්ලා කිව්ව නේද? ඔව් මේ ළඟ හම්බෙන දුර ඥාතියෙක්. එහෙනම් ඔයාලා දෙන්න නෑදෑය වෙලත් ඉන්ස්පෙක්ටර් ඇයි ඔයාට මිස්ටර් නානායක්කාර කියලා කතා කරන්නේ? ඔව් මේ ඒක අපේ පවුලේ සම්ප්‍රදාය. එකිනෙකාට ගරු කිරීම. දැන් උදාහරණයක් හැටියට මගේ පියාණන් මට ඇමතුවේ මාස්ටර් නානායක්කාර කියලා. මම පියාණන්ට ඇමතුවේ මිස්ටර් නානායක්කාර කියලා. එතකොට පියාණන් අපේ මෑණියන්ට ඇමතුවේ මිසිස් නානායක්කාර කියලා. අම්මා පියාණන්ට ඇමතුවේ මිස්ටර් නානායක්කාර කියලා. අපේ අක්කල මුත්තල සියල හැතිකරේම මිස්ටර් මිසිස්ලා තමයි. ඇහුවමයි එහෙම කතාවක්. ඔව් තව ටිකක් වෙලා හිටියොත් එහෙම අහපු නැති කතා අහන්න වෙයි. මේ එහෙනම් නැගණිය අර කියන්න ගිය කතාව පොලිස් ආරක්ෂාව නැති වෙලාවක කියන්න. පොලිස් ආරක්ෂා වැඩක් නැහනේ ඔබතුමිය මේ ඡන්ද පත්‍රිකා ගහන්න නැහනේ. මොකද පොලිසියයි මැණික්කලුයි ඩීජේ සංගීතේ එක තැන තියන්න හොඳ නැහනේ. මට මේ රාජකාරි බහුල තියෙන දවසක්. මට අමතකච්චි රාජකාරි වගේකුත් තියෙනවා. එහෙනම් ඉතින් මම යන්න. අනේ අයියේ ඔයා යන්නද හදන්නේ? මොකද අනේ අද අමුතු හදිසියක්. හරියට නිකන් දරු පවුල් බලාගෙන ඉන්නා වගේනේ. නැහැ අවුල් පවුලකට උදව් කරන්න තියෙනවා. දන්න ඇති ඉතින් ස්පයිඩර්මෑන් වගේ මං හැම තිස්සෙම උදව් කරනවානේ. යන්න. බයි බයි. ඉන්ස්පෙක්ටර් දැක්ක ගමන් හරි අමුතු වුණා. තුලන රන්වන් සමකට නාවුලු හා මල් පිරිසාරෙන් නිපත වන ක්ලිප් කලජන් නැචරල්. අද වගේම හෙටත් ඔබේ පෝෂණය මග නොහරින්න ඇන්ලීන් දැන් රුපියල් 730 සිට වෙළඳපොලේ අඩුම මිලකට ඇති ලයිෆ් බොයි තවත් රුපියල් 25 කතරයක් සමගින් දැන් රුපියල් 160යි. පොන්ස් ලයිට් මොයිස්චරයිසර් දැන් රුපියල් 375ක් පමණයි. අනේ මහත්තයට මේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන අපිට මේ කරන දේවල් වලට.
ඒ ගැන වැඩි හිතන්න එපා. හිතන්නේ දුකමද මහත්තයෝ? අපේ මේ ගෙවල් වලට කුලී ගෙවලා කන බොන දේවල් වලට වියදම් දීලා. ඒ ගැන හිතන්න අවශ්‍ය නැහැ. ඔගොල්ලෝ හොඳින් ඉන්නකෝ. මේ අනේ මහත්තයෝ මේ මුකුත් හිතන්න නම් එපා. මම මේ හුඟක් දවස් ඉඳලා හිතාගෙන හිටියේ මහත්තයාගෙන් මේක අහන්න. මොකද්ද? මහත්තයෝ මහත්තයාට බැරිද අපේ මිනිස්සුන්ට රස්සාවක් හොයලා දෙන්න? එතකොට ඉතින් මේ අපේ වියදම අපිටම දරා ගන්න පුළුවන් නේ මහත්තයෝ? එහෙම අවශ්‍ය නැහනේ. ඔයාලෝ ඉන්න විදියට ඉන්න. අපිට නම් ඉතින් ලොකු බයක් අපි ගැන නෑ මහත්තයෝ. අපි ඕන දෙයකට ඔට්ටුයි. අපිට ඉතින් මේ කෙල්ල සන්තෝෂෙන් ඉන්නවා නම් එච්චරයි මහත්තයෝ. අපි කැමති නෑ මහත්තයෝ මේ අපේ බරත් මහත්තයාට දෙන්න. තිසරණිට දුක හිතෙන ඔයාලා දුක් විඳිනකොට. නෑ නෑ. මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ මහත්තයෝ. මොකද මහත්තයාගේ ඔෆිස් එක ඔය අස්පස් කරන වැඩක් කරගෙන උනත් මට ඉන්න පුළුවන්. තාත් පිස්සුද? ඌව කරන්න ගියොත් එම මහත්තයාටත් ඔෆිස් එකේ ඉන්න හම්බෙන්නේ නෑ. ඇයි බං? මං ඕක අසේ නෑ දැකන් කියන්න යනවාද? මහත්තයාට කටපුරා සර් කියලා කතා කරන්න මට බැරිද? එහෙම කතා කරන්න බැරි නම් ඊට වැඩිය හොඳයි මම කට ගලකුලා ගන්නවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාලා ගැන වැඩි හිතන්න තු ඉන්නකෝ. මෙයා ගැන හොයලා බලලා මෙයාගේ තන නොතනෙට ඉන්න එක ඔයාලා රස්සාවක් කරනවට වඩා මට වටිනවා. අනේ වන්දයි ඉතින්. එහෙනම් අපි ගිහින් එන්න. හොඳයි මහත්තයෝ. කෑම ගන්නත් බෑ කියලා කිව්වනේ ඉතින්. අපි යනවා අම්මා. තාත්තා යනවා. හරි හරි. සුවපත්. මහත්තයෝ. අනිත් කවුරුහක් මහත්තයලා ගෙදර මං ගිහිල්ලා අර මට පොඩ්ඩක් මොකද අර පොඩි කාලේ විද්‍යාපන්ති උගන්නපුල අසන වචන තියෙනවා. සාන්ද්‍රණය සාන්ද්‍රණය වැඩි වෙලා මම මහත්තයලා ගෙදර ගිහිල්ලා පොඩි අවුලක් වුණා. අනේ ඒකට සමා වෙන්න මහත්තයෝ. ආයෙ නම් එහෙම වෙන්නේ නැහැ හොඳේ. නෑ නෑ ඒක ප්‍රශ්නයක් නෑ. ආයෙ මොන හරි උමනාවක් වුණොත් මට කෝල් එකක් දෙන්න. එතකොට ලේසි මගේ නම්බර් එක තියෙනවනේ. තියෙනවා තියෙනවා. අනිවාර්යෙන් කෝල් නැත් දෙන්න. එනම් මාතේ මට සමාවෙන්න ඕන හොඳේ. හරි හරි. ඒක ප්‍රශ්නයක් නෑ. අපි ගිහිල්ලා එන්න. හොඳයි. මේ ලාම්පු තෙල් ගඳ ඔය මචං ඔය ගැරන්ටි එක ගහලා තිබන් අවුරු හරි අද අපේ ගෙදරට ගැරන්ඩියාව වෙනෙවුන් ඇවිල්ලා ලාම්පු තෙල් ගානවා කවුද බන් දන්නේ ඊයේ උඹලා දෙන්න ආවෙලෙත් ඔය ගඳ ආවා ඉන්නේ තුමේ නහය මොකක් කරේ උලක් වෙන්නේද ආම්මේ දවස් දෙක තුනයි ගෙදර නොහිටි බලහන් ඇතුලේ තියෙන දූවිල් දූවිලි ගසලා දාලා කොල්ලෝ සැපේ ඉන්නකොට කොහොමද පොලිස් ඇවිල්ලා උස්සන් ගියාම බය වෙන්න දෙයක් නෑ බං නිකන් හරි පොලිසියෙන් ආවොත් අර ලෝයර් කාර්යය කිව්වා වගේ ආතල් එකේ ගිහිල්ලා කතා කරපන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. යකෝ මම අර අතේ කෝට්ටුනේ නේ. එහෙම වෙලත් මං නිදහසෙලා ආවේ මොකටද උඹලා බය වෙන්නේ? මේ ඊයේ රෑ දෙතුන් පාරක් ගහ මොක්කරේ අවුලක් වුණාද කියලා අපි දෙන්නට. අදත් එන සැකින් බං කතා කරේ. ඇයි? බං ඊය අරුන් එක්ක කොට්ටු වලද්දි අපි යන්නේ භූමිතල් ගියාවිලා මේ වටපිටාවේ තාම මේ භූමිතල් ගඳිනවා බං මේ මුකුත් කියන්න එපා ෂේප් එකේ තියාගෙන ඔය අක්කු දෙන්න බය වුණොත් මල ඇණයක් වෙයි මං කිව්වේ බං උඹලට කවුරු හරි බං භූමිතල් ලියලා දිනවා ගේ වටේ මේ තියෙන කෑන්නේ
සිරාවට ඊයේ මේ ඉඳලා තුඹලට දැනුන්නේ නැද්ද ඔච්චර? ඊ නංගේ එහෙම සීන් එකක් උන් නෑ බා නේ බා නෑ බා ඔය හිතන්නේ බං කවුරු හරි ගෙදරට ගිනි තියන්න හදලා දිනන යකෝ මේ මේ වහලේ ඉඳන් භූමි තෙල් නේ බා උඹලට නහයවල් නැද්ද? ඔබ කියන තරම් නම් මට ඇච්චර ගඳක් නෑ. ලාවට ගඳක් කියනවා ඒත් ඇච්චර සැර නෑ ඒක. හිට බංකෝ අර අබියත් එනක. හරි හරි ගඳක් එනවා ගියාංකෝ. ඒත් ඉතින් ගෙදරට මොකුත් වෙලා නෑ නේ බා. කලබල වෙන්න එපා ඉතින්. උඹලා මොකක් කරි කොලයක් වහනවා මචං. මට ඇත්ත කිව්ව මොකද්ද උනේ කියලා. ඇත්ත කිව්වා. උඹලා මෙතනට පොලිසියෙන් ආපු දවසේ ඉඳන් ඉන්නේ හෙන බීති. ඒකනේ බං උඹලට ওই මනස් ගාත හිතෙන්නේ. මරින් මරින් මෙන්න මේ මගුල අස් කරලා දාන්න මරින් මරින් බා ඔබ අදම කී සමග දස ලක්ෂපතියෙකු වන්න The Spotless Glow Expert Navapond's Bright Beauty Serum Cream Pairs Juti Pack then adu milakata ₹145 ක පමණයි. ආ මේකේ පාට කරලා බලන්නකෝ. පුතන්ගේ සීන සැබෑ කරන හොඳම පැස්ටල් ඇට්ලස්. ඉන්ස්පෙක්ටර් මං අර කිව්වේ අඟුලානේ ගෑනු කෙනෙක් ගැන විස්තරයක්. අන්නේ ගෑනු කෙනා මේ නිලන්තව හොඳට අඳුරනවා. නිලන්ත ගැන හැම විස්තරයක්ම වගේ දන්නවා. මොනවද දන්නේ? ඒ ගෑනු කෙනා මට මේ විස්තර කියනවා නම් මගෙන් සල්ලි ඉල්ලනවා ඉන්ස්පෙක්ටර්. මට ඉතින් එච්චර දෙන්න සල්ලියක් නැහනේ. නෑ නෑ නෑ. විස්තර දැනගන්න මේ සල්ලි දෙන්න ඕනේ. ඒක තමයි ඉන්ස්පෙක්ටර් මම මේ කියන්නේ. දැන් මේ නිලන්තගේ ප්‍රශ්නේ තියන්නේ කේ ඉන්ස්පෙක්ටර්ට පුළුවන් නේ පොලිසිය පැත්තෙන් ඒ ගෑනු කෙනාගෙන් ප්‍රශ්න කරන්න. මේ ඉන්ස්පෙක්ටර්ට මම මේ ජොබ් එක උගන්වන්න හදනවා හැම නෙමෙයි. නෑ ඒකට කමක් නෑ කියන්නකෝ. ඉන්ස්පෙක්ටර් මේ ඒ විදිහට ප්‍රශ්න කරොත් අපිට පුළුවන් හැංගිලා තියෙන ගොඩාක් දේවල් දැනගන්න. මොකද මට මේ දවස් ටිකට දැනගත්ත දේවල් අනුව මට ඒක හොඳටම විශ්වාසයි. මේකයි. මේ සිද්ධියට සම්බන්ධ නැති කෙනෙක්ගෙන් අපිට එහෙම ප්‍රශ්න කරන්න බෑනේ. කවුරු හරි පැමිණිල්ලක් දාලා තියෙනවා කියලා ප්‍රශ්න කරන්න බැරිද ඉන්ස්පෙක්ටර්? දාලා තියෙනවා කිව්වේ? මං ඒක කරන්නම්. එතකොට ඉන්ස්පෙක්ටර්ගේ පැත්තෙන් ප්‍රශ්නයක් නැහනේ. දැන් ඔය ඔයාලගේ නම්බර් එකක් තියෙනවා කිව්ව නේද? මේක මේ මෙච්චර කම්ප්ලිකේට් කරගන්න නැතුව යාර කෝල් එකක් ගන්නකෝ. ආ. ඉන්ස්පෙක්ටර් වැඩ කරන්නේ නැහනේ. මට ඔය නම්බර් එක වණ්ඩකෝ. මම මොකක් කර කරන්න බලන්නම්. බැරිම වුණොත් ඔප්ෂන් 2 විදියට අපි අනිත් විදියට කරන්න බලමු. එන මං ගිහින් එන්නම්. මං ඕගෙන චෙක් කරලා වට අප්ඩේට් එකක් දෙන්නම්. අනේ තෑන්කියෝ කියලා මදි ඉන්ස්පෙක්ටර් මේ කරන උදව් වලට. පින්. No worries. මං එන ගිහින් එන්නම්. යාළුවට දැන් මං ගියා කියලා. අම්මල මහත්තයට මගින් මගටම පින් දෙනවා. මම මොනවද කළේ? මහත්තයා ඒගොල්ලෝ වෙනුවෙන් කරන දේවල් වලට. මං ඒගොල්ලන්ගේ බෑනා නෙමෙයිනේ. දැන් කාලේ තමන්ගේම දරුවවත් දෙමව්පියන්ට සලකන්නේ නැති එකේ මහත්තයා වගේ බෑනා කෙනෙක් හම්බෙච්ච එකට ඒගොල්ලන්ට සතුටුයි. ඒගොල්ලෝ මට ඒගොල්ලන්ගේම දුවෙක්ට වගේ සලකන එකේ මහත්තයා ඉතින් ඒගොල්ලන්ගේ බෑන තමයි. අනිත් එක මහත්තයා ඉතින් අපේ නැන්ද තරන්වත් අපේ අම්මා මං ගැන හොයන්නේ නෑනේ. මහත්තයා ඒගොල්ලන්ගේ වියදමට පොඩි ගාණක් දෙන එක ඉතින් මහලකොට හිතන්න දෙයක් නෙමෙයිනේ. ඒක මහත්තයට පොඩි දෙයක් වුණාට ඒගොල්ලන්ට ලොකු දෙයක් මහත්තයා. ඒගොල්ලෝ කවදාකවත් හිතන්නේ නැතු ඇති මම මහත්තයා වගේ ලොකු මහත්තෙක්ව කසාදවන්නේ කියලා. එහෙම තමයි සරණි. මුණ ගැහෙන්න ඕනේ කොහොමත් මුණ ගැහෙනවා.
මං කලින් ආත්මවල ගොඩාක් පිං කරලා තිනේ මාත්තයා. නෑ ඉතින් මට වෙලාවකට කල්පනා වෙනවානේ අපි මේ සැප විඳින්නේ ඒ මනුස්සයාට බොරු කරලා ගන්න සල්ලි වලින් නේ විල්සන්. කොහොම වුණත් බං අපි නැන්ද මාමා විදිහට රඟපාපු එක විතරයිනේ කලේ. ওই කතන්දර වලින් අපි හතරෙන් එකක්වත් දන්නවද නෑ නේවා. හෙලෝ මැඩම් කොහමද? අඳුර ගන්න පුළුවන්ද? මට ඔයාව පොඩ්ඩක් හම්බ වෙන්න ඕනි රුක්ෂානා. අර කතාවක් තියෙන්නේ. බැඳෙන හැමෝම බඳින්නෙත් නෑ, බඳින හැමෝම බැඳෙන්නෙත් නෑ කියන්නේ. සත්‍ය පවසන්නා. සත්‍යෙම කුතුරක් වූ විට අර්බුදයට ලක්වන්නේ මනුෂ්‍යත්වයයි.